තෙරුවන් සරණයි පින්වත් ඔබ හැම දිනාටම සදාවදී වේදනාබර ජීවිතේ කෙලවරක් නොමැති බව අවබෝධ කර ගැනීම තුළ වේදනාවෙන් තොරව සංසිඳීමෙන් ජීවිතය අවබෝධයෙන් ගත කරන්නට පුළුවන්කම ලැබෙනවා තථාගත ශ්‍රී සද්ධර්මය ඔබ අපට කියා දෙන්නේ ඒ සංසිඳීමේ උතුම් මාර්ගයයි ඒ ධම ජීවිතයට සමීප කරන්නට මේ පින්වත් හෝරාවේ මේ මැදිරියට වැඩම කොට සිටින පූජනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමින් වහන්සේ අපි සාදුනාද පාතුමින් පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ සාදු 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 දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරනවා කොළඹ දෙක පදිංචි සමන්ත හෙට්ටිආරච්චි මහත්මයා नीलानी रुवनिका महात्म्य प्रधान पिन्वतुन नमो तस्स भगवतु अरहतु सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्य विसारदस्स සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्म राजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सब्ब धम्मेषु अपटिहत ज्ञानचारस्स दस बलधरस्स चतुवेसारज्य विसारदस्स सब्ब सत्तुत्तमस्स धम्मिस्स रस्स धम्म राजस्स धम्मस्सामिस्स तथागतस्स सब्बञ्ञुनो सम्मा सम्बुद्धस्स सद्धर्म श्रावक कारुणिक गुणगरुक बौद्ध पिण्डुतुनि බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ සද්ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධම්මපද පාළියේ පඬිත කියන වර්ගයේ සංග්‍රහ වෙන උතුම් ගාථා රත්නයක්. නිදීනංව පවත්තාරා යං පස්සේ වජ්ජ දස්සන නිග්ගයිහ වාදින් මේදාවි තාදිසං පණ්ඩිතං බජි පණ්ඩිතං බජමානස්ස සෙය්‍යෝ හෝතින පාපී. මේ ගාථා රත්නය අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලා පිරිසක් කරපු සාකච්ඡාවකට පිළිතුරු දෙන්න. ගාථාවේ සරල තේරුම මුලින් සිහිපත් කළොත් නිදීනංව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සිනං. වජ්ජ දස්සිනං කියලා කියන්නේ වරද දකින්නවා කියන එක. යම් කෙනෙක් තවත් කෙනෙකුගේ වරදක් දැකලා ඒ වරදට නිග්‍රහ කරනවා නම් ඒ නිග්‍රහ කරන පුද්ගලයාත් එක්ක අමනාප වෙන්න එපා කියලා කියන්නේ. හරියට නිග්‍රහ කරන පුද්ගලයා දිහා කවුරු දිහා බලනවා වගේද බලන්න කියන්නේ. නිදහණයක් පෙන්වන කෙනෙක් දිහා බලනවා වගේ බලන්න කියලා කියනවා. මෙහෙම සඳහන් කරනවා. ඊටාම දුප්පත් දිලිඳු පුද්ගලයෙකුට කවුරු හරි හොඳටම දොස් කියනවා. දොස් කියලා ඔහුට නිදහණයක් දෙනවා. එතකොට අර දොස් අහපු පුද්ගලයාට දොස් කියපු පුද්ගලයා පිළිබඳව කිසිම අමනාපයක් ඇති වෙන්නේ නැහෙනි. මොකද ඔහුට දුන්නේ දොස් කියලා දුන්නේ නිදහණයක්. ඉතින් කොච්චර දොස් කීවත් ඔහු පිළිබඳව ඇති වෙන්නේ ලොකු සතුටක් නේ. ආන් ඒ වගේ වරද දැකලා වරදට නිග්‍රහ කරලා වරද පෙන්නන පුද්ගලයා නිදහණයක් පෙන්නන්නෙක් වගේ දකින්න කියලා කියනවා. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්ජ දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවි තාදිසං පණ්ඩිතං බජී. වරද දැකලා Tamanට නිග්‍රහ කරන කෙනා සත්පුරුෂයෙක්. ආන් එවන් වූ සත්පුරුෂයෝ නිතර ඇසුරට ගන්න කියලා කියන්නේ. දැන් සාමාන්‍ය සමාජයේ කැමති නැහැනේ මේ වරද පෙන්නන අයට. මේ වරද පෙන්නන කෙනාට නොඑක් දේවල් කියනවා අවමානය සඳහා. නමුත් ධර්මයේ සඳහන් කරන්නේ කොතනද කවුද වරද පෙන්නන්නේ හැම වෙලාවෙම එතින්ට එන්න කියලා. තාදිසං බජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝ. එවන් අය භජනය කරනකොට තමන් නිකම්ම පාපයෙන් ඈත් වෙනවා. මේ තමයි ගාථාවේ සරල තේරුම. ඒතර මේ ගාථා රත්නයේ දේශනා කළේ රාද කියන මහලු බමුණෙක් නිසා. භික්ෂුන් වහන්සේලාගේ ඇතිවෙච්ච කතාවක් මුල් කරගෙනයි දේශනා කරන්නේ. නමුත් කතාවට මේ සියල්ලට මූලික වෙන්නේ මේ රාද කියන මහලු බමුණා. ඉතාම දිලිඳු මහලු බ්‍රාහ්මණයෙක් හිටියා බුදුරජාණන් වහන්සේගේ කාලේ. ඔහුට ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසා ඔහු එක දවසක් කල්පනා කළා විහාරයට ගියොත් හොඳයි කියලා. ජීවත් වෙන්නම ක්‍රමයක් නැති තැන. ඊට පස්සේ භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න තැනට ගිහිල්ලා භික්ෂූන් වහන්සේලා වැඩ ඉන්න ආරාමේ තියෙන කටයුතු ටික තමන්ගේ කැමැත්තෙන්ම කරනවා. මලු පෙත්මන් අමදිනවා. අනවශ්‍ය තනකොළ වැවිලා තියෙන තැන් සුද්ධ පවිත්‍ර කරනවා. මකුළු දැල් ආදී බැඳිලා තියෙන කුටි සෙනසුන් වල මකුළු දැල් ආදී ඉවත් කරලා පිරිසිදු කරලා භික්ෂූන් වහන්සේලාට පහසුව සලසනවා. පෙන් ගිලන්පස ආදී අවශ්‍ය වෙලාවට පිළිගන්වනවා. දානේ වළඳන්න අවශ්‍ය කටයුතු මේ දේවල් පිළියෙල කරනවා. දැන් මෙහෙම බොහෝම ලෙන්ගතුකමින් මේ කටයුතු කරමින් විහාරේ ඉන්නවා. ඉතින් හාමුදුරුවරුත් මේ රාදට බොහෝම කැමතියි. ඒ නිසා රාදට අවශ්‍ය දේවලුත් හාමුදුරුවරු සියල්ලම පිළියෙල කරලා දෙනවා. ඉතින් මෙහෙම කාලයක් යනකොට රාදට හිතෙනවා අනේ මටත් මහාන වෙන්න තිබුණා නම් කියලා. දවසක් හාමුදුරුවරුන්ට යෝජනාවක් කළා ස්වාමීනි මාත් කැමතියි මහාන වෙන්න. ස්වාමීනි මාත් පැවිදි කරන්නකෝ කියලා. හැබැයි ඒ යෝජනාවට කිසිම හාමුදුරු කෙනෙක් කතා කළේ නැහැ. ඉතින් දැන් රාද මේක ගැන නිතරම හිතනවා. මහාන වෙන්න ලැබුණා නම් මහාන වෙන්න ලැබුණා නම් කියන එක හැම වෙලාවෙම හිතේ පැසවනවා. මේකම කල්පනා කර කර මහාන වෙන්න අවස්ථාව නොලැබෙන එක ගැන දුක් වෙවි පශ්චාත්තාපයටපත් වෙමි. දැන් රාද කෙට්ටු වෙලා මේකම හිතලා මේක තමන්ටම වද දෙනවා මේ සිතුවිල්ල. එක දවසක් මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාළ අපේ භාග්‍යතුන් වහන්සේ මේ රාද දැක්කා. මහලු බමුණා. ඊළඟට දැන් මේ භාග්‍යතුන් වහන්සේගේ කරුණා නෙතට මේ පුද්ගලයා පෙනුනේ මොන හේතුව නිසාද කියලා භාග්‍යතුන් වහන්සේ බලනවනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්කා මම මුණ ගැහුනොත් මේ රාදට මේ ජීවිතෙම සංසාරෙම ඉවර කරන්න පුළුවන්. පෙර කරන ලද බොහෝ කුසල් ඔහු ළඟ තියෙනවා. වීරියවන්තයි. භාග්‍යතුන් වහන්සේ එදා හවස නිකං විහාර චාරිකාවේ වඩින ගමන් වගේ රාද මුණ ගැහිලා කතා කළා. යන්නෙම රාද මුණ ගැහෙන්න ගිහිල්ලා කතා කළා. කතා කරලා රාදගෙන් තොරතුරු ඇහුවා. රාද කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මේ විහාරෙම තමයි වැඩි ඉන්නේ මම. සංඝයාට උපස්ථාන කරගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ අහනවා සංඝයා ඔබට සලකනවද කියලා. එහෙමයි ස්වාමීනි. අනික් අවශ්‍ය සියලු දෙයක්ම උන්වහන්සේලා හොයලා බලලා මං වෙනුවෙනුත් කරලා දෙනවා. බොහෝම කරුණාවන්තයි කියලා. තවත් රාද මොකවත් තියෙනවද අවශ්‍යතා? එතකොට මතක් කළා ස්වාමීනි මාත් හරි කැමති භාග්‍යතුන් වහන්සේගේ ශාසනය මහාන වෙන්න. මම එක මේ භික්ෂුන් වහන්සේලාට මතක් කළා. ඒත් ස්වාමීනි උන්වහන්සේලා මට කොච්චර සැලකුවත් මගේ ඉල්ලීම ගැන සැලකන්නේ නැහැ නේ කියලා කිව්වා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඔක්කොම රැස් කෙරෙව්වා. රැස් කරවලා රාදත් එතන ඉන්නවා. භික්ෂුන් වහන්සේලගෙන් ඇහුවා මහණෙනි මේ රාදගෙන් කිසියම් උපකාරයක් ලැබු කෙනෙක් මේ භික්ෂුන් වහන්සේලා අතර ඉන්නවද කියලා. කවුරුත් කතාවක් නැහැ. ටික වෙලාවක් බලාගෙන ඉඳලා සාරිපුත්තයන් වහන්සේ අර පිරිස අතරින් ඉස්සරහට ආවා. ඇවිල්ලා කිව්වා ස්වාමීනි මොහු මට උපකාරයක් කරලා තියෙනවා. මොකද්ද කියලා ඇහුවා. මම එක දවසක් පිණ්ඩපාතේ වඩිනකොට රාදත් හිඟමනේ ගිහිල්ලා. රහතන් වහන්සේ වඩින්න කලින් එක ගෙදරක් ළඟින් මේ රාදට දෙන්න කෑම ටිකක් අරන් එනවා. රාද දැක්ක රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. රාදට දන් දෙන්නේ නැතුවනේ රාදත් මේ හිඟමනේ යන්නේ. තමන් වෙනුවෙන් අරගෙන එන කෑම ටික රාද රහතන් වහන්සේට පූජා කෙරෙව්වා. සාරිපුත්තයන් වහන්සේ මතක් කළා ස්වාමීනි දවසක් මොහු මට මෙහෙම වැඩක් කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඇහුවා සාරිපුත්ත ඇයි එහෙනම් මේ රාද වෙනුවෙන් ප්‍රතිඋපකාර කරන්නේ නැත්තේ? රාද පැවිදි කරන්න එහෙනම් කියලා. ආන් එදා සරියුත් මහරහතන් වහන්සේ රාද බමුණා පැවිදි කෙරෙව්වා. දැන් මේ පැවිදි වෙච්ච රාද දානි වළඳන්න එහෙම දානශාලාවට ගියහම අන්තිම කෙරවලේ මාසනේ තමයි හම්බෙන්නේ. ඇයි නවකයිනේ. ඉතින් සමහර වෙලාවට දානේ බෙදාගෙන කැඳපිලි ගන්නවගෙන ආදී කරගෙන යනකොට කෙරවලේ මාසනේ ගාවට යනට ඉවර වෙනවා. ඉතින් සාරිපුත්තයන් වහන්සේ දැනගත්තා රාද ආහාරයෙන් පීඩා විඳිනවා කියලා. ඒ අවශ්‍ය ප්‍රමාණයට දාන ලැබෙන්නේ ලැබෙන්නේ නැහැ. සරියුත් මහරහතන් වහන්සේ කොච්චර කාරුණිකද. ඉන් පස්සේ දාන ශාලාවට වඩින්නේ නැතු රාද භික්ෂුවත් අඳගහගෙන පිණ්ඩපාතේ වඩිනවා. එතකොට දානි හොඳට ලැබෙනවා. ඉතින් මෙහෙම වඩිනකොට නවක භික්ෂුවට පාරේ ගමන් කළ යුත්තේ මෙහෙමයි. පිණ්ඩපාත පිළිගන්වනකොට පිළිගත යුත්තේ මෙහෙමයි. දායකයන්ට පුණ්‍යානුමෝදනා කළ යුත්තේ මෙහෙමයි. සිවුර පෙරවිය යුත්තේ මෙන්න මේ විදිහටයි. පාත්‍රයේ දරාගත යුත්තේ මේ ආකාරයටයි. මේ අවවාද කර කර තමයි කරගෙන යන්නේ. ඉතින් මෙහෙම අවවාද කර කර යන එක දවසක් රාද භික්ෂුව සව් කෙලෙස් නැසලා රහත් වෙනවා. රහතන් වහන්සේ නමක් බවට පත්වෙච්ච රාද ගැන අනික් සාමාන්‍ය භික්ෂුන් වහන්සේලා දන්නේ නැහැ රහත් වුණා කියලා. නමුත් උන්වහන්සේලා දවසක් ධම් සභාවේ කතා කරනවා මේ සාරිපුත්තයන් වහන්සේ කළගුණ සලකන්න බොහෝම දක්ෂයි. ඒ වගේම සාරිපුත්තයන් වහන්සේ අනුන්ට උපකාර කරන්නත් බොහොම දක්ෂයි. හැබැයි සරියුත් මහරහතන් වහන්සේට මේ කාලේ අවවාද කරනකොට අවවාදයේ පිළිගන්න හොඳ ශිෂ්‍යෙක් ලැබිලා ඉන්නවා. රාද බමුණා මහාන කලාණියුන් වහන්සේ. දැන් සාරිපුත්තයන් වහන්සේ අවවාද දෙන්න හරි දක්ෂයි. හැබැයි රාද අවවාද පිළිගන්නත් හරි දක්ෂයි. සාරිපුත්තයන් වහන්සේ අනුන්ට උපකාර කරන බව ප්‍රසිද්ධියේම කියනවා. මේ ආදි වශයෙන් කතාව. ඉතින් ඔයත් අපේ භාග්‍යතුන් වහන්සේ උතෙන්ට වැඩලා මතක් කළා මහණෙනි මේ සාරිපුත්තයන් අනුන්ට අවවාද කළෙත් අනුන්ට උපකාර කළෙත් මේ ජීවිතේ විතරක් නෙමෙයි පෙරත් සාරිපුත්තගේ චරිතය එහෙමම තමයි කියලා ජාතක පාළියේ සඳහන් වෙන අලීන චිත්ත කියන ජාතක කතාව දේශනා කොට වදාලා. ඒ කාරණාවත් දේශනා කරලා තමයි අර අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. අපි ගාථා රත්නය ටිකක් සාකච්ඡා කරමු. නිදීනංව පවත්තාරං යම් පස්සේ වජ්‍ය දස්සිනං නිග්ගයිහ වාදින් මේදාවී තාදිසං පණ්ඩිතං බජේ. පණ්ඩිතං බජමානස්ස සෙය්‍යෝ හෝතීන පාපියෝ. නිදීනංව පවත්තාරං අපි මුලින් මතක් කළා ගාථාවේ තේරුම පැහැදිලි කරනකොට යම් කෙනෙක් තව කෙනෙකුගේ වරදක් පෙන්නනවා නම් හරියට වරද පෙන්නන කෙනා නිදහණයක් පෙන්වන්නෙක් දකින්නවා වගේ දකින්න කියලා. එතකොට මේ නිදහන මොනවටද ඇත්තටම නිදහන කියලා කියන්නේ? දැන් මේ කාලේ බොහෝ වෙලාවට අහන වචනයක් නිදහන. නිදන් ගොඩ ගන්නවා, නිදන් හාරනවා, මංකොල්ල කනවා, මේ සඳහා විහෙර විහාර කඩනවා, ප්‍රතිමා වහන්සේලා කඩනවා. ඔය නොයෙක් කතන්දර සමාජයේ තියෙනවා. එහෙම කඩන බින්දින විනාශ කරන නිදන් හොයන බවත් අපි දන්නවා. ඉතින් මෙතන නිදහන කියලා ධර්මයේ කතා කරනකොට නිදහන හතරක් ගැන ධර්මයේ සඳහන් කරනවා. පළවෙනි එක තමයි තාවර නිදහන. ඒ කියන්නේ මේ සෙලවීමක් නැහැ. ඉරියව් පැවැත්වීමක් නැහැ. ඒවට කියනවා තාවර නිදාන කියලා. දැන් සමහර අය රන් රිදී මුතු මැණික් වාගේ දේවල් වටිනා මංජුසාවල් වල තැම්පත් කරලා මහ පොළොව ගැඹුරට හාරලා කළුගල් වාගේ දේවල් වල වලවල් හදලා ඒ වාගේ තැන්කල තැම්පත් කරලා තියලා තියෙනවා. සමහර ඒවා උඩ තැන්වල තියලා තියෙනවා ආරක්ෂාව උදෙසා. එතකොට ඒවා අයිති වෙන්නේ ඔය තාවර නිදාන කියන ගණේට. ඊට අමතරව අපේ ඉඩකඩම්, කුඹුරු මේ වගේ දේවල් අපිට ධනෙ ලැබලා දෙන දේවල් නෙමෙයි. හේනෙන් කුඹුරෙන් අපිට ලැබෙන්නේ ධනය. නමුත් කුඹුර කවදාවත් හෙල වෙන්නේ නැන්නේ. එහෙනම් හේන කුඹුර වත්ත පිටියේ මේ දේවල් අයිති වෙන්නේ මේ තාවර නිදාන කියන ගණේටම තමයි. එතකොට ඔය එක නිදාන වර්ගයක්. තාවර නිදාන. ඊළඟට තියෙනවා ජංගම නිදාන. ජංගම නිධාන කියලා කියන්නේ දැසි දස්සු. එහාට මෙහාට යන අයනේ. එතකොට මේ ඇත්තු, අශ්වයෝ, ගවයෝ, එළුවෝ, කුකුලෝ මේ ආදි වශයෙන් ඔය අපි ඇති කරන සත්තු. ඒගොල්ලන්ගෙන් අපි ධනය ලබනවා. දැසි දස්සන්ගෙන් අපිට බොහෝ උපකාරයි. අස්සය ඇත්තු වගේ දේ සත්තුන්ගෙනුත් බොහෝ ප්‍රයෝජනයි. ගව ආදී සත්වයන්ගෙන් කිරි ආදී ලබාගෙන බොහෝ ප්‍රයෝජන ලබනවා. එළු ආදී සත්තුත් එහෙමයි. ආන් එහෙම රැස්සන මහ ධනයක් දැන් සිටුවරුගාව ගව සම්පත කොච්චර තිබුණද? ගවයෝ ගාලෙන් මුදා හැරියාම සමහරලාට කිලෝමීටර ගණනාවක් ඈතට යනකම් ඒ ගවගණයා ගමන් කරනවා. ඉතින් විශාකා මහ උපාසිකාවට දායාද දෙනකොට විවාහ වෙනකොට සිටුතුමා පුංචි ගාලක්නේ අරින්න කියන්නේ. පොඩි ගාලක් ඇරලා මගේ දුවට ගව සම්පත දෙන්න කියලා කියන්නේ. ඉතින් පොඩි ගාල ඇරියාම සතපුම් ගානක් ගවය ඉස්සරහට ගියාට පස්සේ තමයි ගාල වහන්නේ. ඉතින් පොඩි ගාලක් සතපුම් ගානක් ගිහිල්ලා ගවය. ඒත් ගාල වහනවා. ඒකෙන් තව ඇතුලේ ඉන්නවා. සඳහන් කරන්නේ ගාල වැහුවට පස්සේ තවත් 60000ක් වැටට උඩින් පැන්න කියලා. ඒකට වහපු ගාලේ තව කොච්චර ඉඳලාද? මේ සම්පත්, ගව සම්පත. ඉතින් ආන් ඒ වාගේ සම්පත් තමයි මෙතන ජංගම නිධාන කියලා සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට සඳහන් කරනවා අපි ඔය ප්‍රයෝජනීය උදෙසා ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. නොඑක් විෂයන් අපි ඉගෙන ගන්නවා. ඒ විෂයන් ඉගෙන ගන්නකොට වඩු වැඩ ඉගෙන ගන්නවා, මේසන් වැඩ ඉගෙන ගන්නවා, වෛද්‍ය වෘත්තිය ඉගෙන ගන්නවා, මේ ආදී නොඑක් දේවල් ඉගෙන ගන්නවා. ඒවට කියනවා අංග සමනිධාන. මොකද ඒ අධ්‍යාපනයෙන් පසුකාලීනව අපිට ප්‍රයෝජනයක් තියෙනවා. පසුකාලීන ප්‍රයෝජනයක් උදෙසා අද වෙහෙසෙනවා. අංග සමනිධාන. අවසානයේ තියෙනවා අනුගාමික නිධාන. අනුගාමික නිධාන කියලා කියන්නේ අපි අනුව යන දේවල්. දැන් අර මුලින් කතා කරපු කිසිම නිධානයක් මරණින් පස්සේ අපිට ගෙනියන්න බෑනේ. නමුත් සිල් සමාදන් වෙලා භාවනාදී දියුණු කරලා ධර්ම ශ්‍රවණය කරලා ධර්ම දේශනා කරලා මේ ආදී දේවල් වලින් ලබාගත් කුසල් මේ ලෝකේ කාටවත් දීලා යන්නේ නෑ. ඒ ටික අපි අරගෙනම යනවා. මම අනුව යන නිසා අනුගාමිකයි. අනික ඒවා gedara තියලා යන්නත් බෑනේ. මම එළියට බහැලා කොහෙද යන්නේ? මං රැස් කරගත්ත කුසල් ටික මගේ එකයි. මම මහපාරේද මැරෙන්නේ. කොතන වේවා ඒ කුසලයේ මගෙත් එක්ක ඊළඟ ජීවිතේ කරා ගමන් කරනවා. ඒ නිසා අනුගාමික නිධාන. එතකොට නිධාන වර්ග 4යි. ථාවර නිධාන, ජංගම නිධාන, අංග සම නිධාන, අනුගාමික නිධාන. එතකොට මේ නිධාන කියන වචනය පැහැදිලි කරනකොට මේ ටික ධර්මයේ විස්තර කරලා තියෙනවා. වරද පෙන්වන කෙනා නිධානයක් පෙන්වන්නෙක්සේ දකින්නේ. වරද දක්වන සුළු කියන කාරණාව සඳහන් කරාම වරද පෙන්වන්නෝ දෙන්නෙක් ඉන්නවලු ලෝකේ. වරද පෙන්වන අය දෙන්නෙක් ඉන්නවා. කියන්නේ මේ වරද පෙන්වන අය කොටස් දෙකකට බෙදෙනවා. සමහරු පිරිස අතරට ඇවිල්ලා තව පුද්ගලයෙකුගේ තියෙන වරදක් ඒ පිරිස ඉස්සරහ පිටම කියාපානවා. අරමුණ මොකද්ද? අරමුණ තමයි අපකීර්තියටපත් කරන එක. දෝෂ දර්ශනයට ලක් කරන එක. අපහාදවන එක. ඒකටයි පිරිසක් අතරට ඇවිල්ලා කියන්නේ. ඒ වරද පෙන්වන අයගේ එක්කෙනෙක් තව කෙනෙක් වරද පෙන්නනවා. ඔහු වරද පෙන්නන්නේ අපකීර්තියටපත් කරන්න නෙමෙයි. වරදෙන් නගා හිටවන්න. නිවැරදි කෙනෙක් බවටපත් කරන්න. සතර අපායෙන් ගොඩගන්න යහපතක් කිරීමේ චේතනාවෙන් වරද පෙන්නන කෙනෙක් ඉන්නවා. අපකීර්තියටපත් කරන්න උත්සාහ කරන කෙනෙක් ඉන්නවා. යහපත උදෙසා කතා කරන තව කෙනෙක් ඉන්නවා. ඒක තමයි සඳහන් කළේ වරද පෙන්නන්නෝ දෙදෙනෙක් ලෝකේ ඉන්නවා. ඒකෙන් ඉතින් හුඟක් වටින්නේ යහපතක් සිදු කිරීම උදෙසා මඟ පෙන්වන කෙනා ඊටාම වටින හැබෑම කල්යාණ මිත්‍රයෙක්. අනික් පුද්ගලයාත් මට අපකීර්තියක් කළත් මගේ වරදක් මම හදාගත්තොත් යහපත මටම නිසා ඔහු සමගත් අමනාප වෙන එක අපට සුදුසු නෑ. ඔහුගේ අදහස ඔහු ක්‍රියාත්මක කරගනි. නමුත් වරදක් නම් පින්වේ එක හදාගන්න එක මට ලාභයක්මයි. ඊළඟට සඳහන් කළා වරද මේ මෙලව විපාක දෙන වැරදි තියෙනවා. වරදි ආකාර දෙකක් තියෙනවා. මෙලව විපාක දෙන වැරදි තියෙනවා. පරලෝක විපාක දෙන වැරදි තියෙනවා. ඒතර මොනවද මේ වැරදි වල මෙලව විපාක දෙන වැරදි කියලා කියන්නේ? රජ්ජුරුවන්ගෙන් දඬුවම් ලබන්න වෙනවා. සමහර කාරණා නිසා රජුගෙන් දඬුවම් ලබන්න සිද්ධ වෙනවා. හොර හතුරන්ගෙන් තාඩන පීඩන වලට ලක් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ආන් එහෙම වැරදි මෙලව විපාක. පරලොව විපාක මරණින් පස්සේ සතර අපායේ ගිහිල්ලා විඳවන්න සිද්ධ වෙනවා. ප්‍රාණඝාත ආදී අකුසල කර්ම මේ ආදී නොයෙක් අකුසල කර්ම නිසා අපිට සිද්ධ වෙන්නේ පරලොවදී විපාක ලබන්න. ඒ කාරණාවත් පැහැදිලි කරනවා. එතකොට වරද පෙන්වන්නෝ දෙන්නයි වරදී ආකාර දෙකයි මෙලව සහ පරලෝ විපාක දෙන වැරදි. මේ කරුණු ටික පෙන්නලා නැවත දේශනා කරනවා මේ වජ්ජදස්සි වරද දකින්න කියන කාරණාව තුල ඊතා කුඩා වරදක් පවා හොඳට හඳුනා ගන්න කියලා. කුඩා වරදක් පවා හොඳට හඳුනා ගන්න. සුළු වරදක්වත් කරන්න එපා. මේක සුළුයි කියලා හිතන්න එපා. මේව පොඩි පොඩි දේවල් නේ කියලා ගණන් ගන්න ඕනේ නෑනේ කියලා එහෙම හිතන්න එපා කියලා කියන්නේ. වරද පොඩි වුණත් විපාකය ලොකු වෙනවා. ආන් ඒක නිසා හැම වෙලාවෙම සුළු වරදින් පවා අත මිදෙන්න සුළු වරදේ පවා දෝෂය දකින්න කියලා දේශනා කරනවා. පරමාණු සංඛ්‍යාත සුළු වරදක් කියලා කියන්නේ. අපි දැන් පරමාණු කියලා කියන්නේ ඉතාම පුංචි දෙයක් කියන කාරණාවනේ පරමාණුවක් කියලා කියන්නේ. නමුත් විනාශයක් කරන්න සූදානම් වුණොත් දැන් අපි මේ කාලේ කතා කරන්නේ පරමාණු බෝම්බ පිළිබඳව. ඉතා කුඩාවට නමුත් නිර්මාණය කරලා විශාල විනාශයක් කරන්න පුළුවන්. ඒ වගේ මේ පුංචි වරදකට පුළුවන් අපේ සංසාර ගමන හුඟක් විනාශ කරන්න, අඳුරු කරන්න. අංගින්දයි තා කුඩා වරදෙත් දොස් දකින්න කියනවා. දැන් භික්ෂූන් වහන්සේලාට දේශනා කරනවා මෙහිම. ඊතා කුඩා වැරදි. දැන් ඔය භාග්‍යතුන් වහන්සේ විනය ශික්ෂාපද පනවනකොට ඒ කුඩා වරදපව පෙන්නලා තියෙනවා. දැන් සේකියා කියලා භික්ෂූන් වහන්සේලාට ශික්ෂාපද කොටසක් තියෙනවා. ඒ සේකියා වල සඳහන් කරනවා දැන් සිවුර පොරවනකොට තියෙන වැරදි. සිවුරු පෙරවිය යුත්තේ කොහොමද? ඉතින් දැන් මේකෙන් කාටවත් කරදරයක් වෙන්නේ නැහැනේ. මේ සිවුර පොරවනකොට අඩුපාඩුව තිබුණා කියලා කාටවත් වෙන අයට හානි වෙන්නේ නැහැනේ. ඉතින් ඒක වරදි විදිහට බිම ඇදගෙන යන්න පොරවහම තමන්ගේ චීවරයට හානි වෙනවා ඒකෙන්. ඉතින් ඒ වගේ දේවල් දැන් පාත්‍රයේ සෝදනකොට ශික්ෂාපද ගණනාවක් තියෙනවා පාත්‍රයේ සම්බන්ධයෙන්. පාත්‍රයේ සීරෙන් නැති වෙන්න ඕනේ. පාත්‍රේ නැවත තියෙනකොට සීරෙන් නැති තැනක තියන්න ඕනේ. පාත්‍රේ තියෙනකොට සමහරලාට ඉඳ ගන්න ආසන උඩ තියෙනවා බොහොම අඩුයි. නිතරම තවිකේ භාවිතා කරලා පාත්‍රය ආරක්ෂා කරන්න ඕනේ. පාත්‍රේ සේදුවාට පස්සේ උණු වතුර දාලා නැවත සෝදන්න ඕනේ. ඊළඟට සඳහන් කරනවා පාත්‍රේ අතට ගත්තාම පහුවදා දන් වළඳන්න. මර ඇඟිල්ල තියලා පාත්‍රේ ඇතුලෙන් ඇඟිල්ල තද කරලා අදිනකොට නිකන් අර ඉරක් වගේ ඇඳෙනවා නම් පාත්‍රයේ ඊයේ වළඳපු ආහාරයේ තෙල් ගතිය ගිහිල්ලා නැහැ. ඒකයි එහෙම පේන්නේ. එහෙම පාත්‍රයේ තියලා තිබ්බොත් ඒක වරදක්. පාත්‍රයේ සෝදලා පිහින් නැතුව තියලා තියෙනවා නම් ඒක වරදක්. ඒ වගේ ඒ පොඩි පොඩි කාරණා පවා භාග්‍යතුන් වහන්සේ පෙන්නලා තියෙනවා. ඒතකොට දේශනා කරනවා මේ සිවුර පොරවනකොටත් එහෙමයි. මේ ගොප් ඇටයෙන් උඩට සිවුර පොරවන්න ඕනේ. එතනින් පල්ලහැට සිවුර නිකන් අර බිම ඇදී යන්න පොරවනවා. ඒක වරදක්. හරියටනම් සිවුර පොරවගෙන බිම ඉඳ ගන්න තහනම්. සිවුරේ ආරක්ෂාවට ඒව පනවලා තින් දූවිලි ගෑවෙනවා. භාග්‍යතුන් වහන්සේ මේ කාරණා කොයිතරම් සූක්ෂමව දේශනා කරලා තියෙනවද මේ දේවල් වල ආරක්ෂාව උදෙසා. දැන් සිවුර සෝදලා වැලේ වනනකොට සඳහන් කරන්නේ වෙන රෙදි කෑල්ලක් අරගෙන ඉස්සරලා වැල පිහගෙන යන්න කියලා. වැලේ තියෙනවා දූවිලි. ඒ දූවිලි වලින් සිවුරට හානි වෙයි. ඒවයි කාරණා ගොඩක් තියෙනවා. ඉතින් මේවා සීකියාගා වගේ මේ කුඩා ශික්ෂාපද සඳහන් කරනවා හරියට දකින්න කියලා මේ පරාජිකාපත්තියකටපත් වුණා වගේ කියලා. මොනවාද පරාජිකාපත්තිය කියලා කියන්නේ? පරාජිකාපත්තිය කියලා කියන්නේ ශාසනයේ බලවත් වැරදි. ලොකුම වරදක් පරාජිකාවකටපත් වුණොත් මහානකමත් නැතුව යනවා. ඉතින් මහානකම නැතුව යනවා කියලා කියන්නේ මේ ශාසනයේ උපරිම එන්නේ. ඉතින් ඒවට තමයි පරාජිකා කියලා කියන්නේ. උපසම්පදා භික්ෂූන් වහන්සේලාට පනවපු එවන් පරාජිකා හතරක් තියෙනවා. ආංගී පරාජිකාවකටපත් වුණා හා සමානව හිතන්න කියලා කියනවා මේ කුඩා වරදත්. ඒතර කොයිතරම් ලොකුවට දකින්න කියනවද චූටි උනාට. මොනවද පරාජිකාපත්තිය කියලා දේශනා කොට වදාලා. භික්ෂූන් වහන්සේ නමක් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් කාන්තාවක් හෝ පුරුෂයෙක් වේවා කායික ඇසුරක් පවත්වනවා නම් උන්වහන්සේගේ මහානකම එතනින්ම අහෝසි වෙලා යනවා. පරාජිකා කියන්නේ පෙරදුනා කියන එකයි ශාසනය. අන්සතු වස්තුවක් සොරසිතින් පහරගත්තොත් මහානකම නැතුව යනවා. ඊළඟට දේශනා කළා මනුස්සෙක් මරණයටපත් කළොත් සතෙක් නෙමේ මිනිහෙක් මැරුවොත් ඒ භික්ෂුන් වහන්සේගේ උපසම්පදාවයි පැවිද්දයි දෙකම එතනින් ඉවර වෙනවා. ඊළඟට දේශනා කළා තමන්ගාව නැති ගුණයක් කිව්වොත් සෝවාන් වෙලා නැතුව මම සෝවාන් වෙලා කියලා කියනවා. ඒක වචනයෙන් කියන්නම අවශ්‍ය නැහැ. ඒ බව ඉංගියෙන් ඔප්පු කරන්න හරි උත්සාහ කළත් ඒක වරදම තමයි. මම නොකියා වෙන කෙනෙක් ලව්වා කියවන්න උත්සාහ කළොත් ඒකත් වරදම තමයි. ඒ කියන්නේ උත්තරී මනුස්ස ධම්ම නැති ගුණ ප්‍රකාශ කිරීම. මේ හතර බින්දෙනවා නම් හතරෙන් එකක් හතරම නෙමෙයි එකක් බින්දුනත් පැවිද්දා හොසි වෙනවා. ඒක එතකොට බරපතල වරදක් නේ. ආයේ උපසම්පදා වෙන්නත් බෑ. එහෙම වරදකටපත් වුණොත් ආයේ මේ ජීවිතය ආයේ උපසම්පදා වෙන්න බෑ. සාමණේර භික්ෂුවක් හැටියට ගුණ පුරාගෙන ඉදිරියට යන්න පුළුවන් නිවනට බාධාවක් නැහැ. නමුත් මේ උපසම්පදාව කියන අදි සීල ශික්ෂා සංඛ්‍යාත තත්වයට පත් වෙන්න මේ ජීවිතය ආයේ බැරුව යනවා. සාමණේර භික්ෂුන් වහන්සේ නමක් නම් පන්සිල් පද වලින් එකක් උල්ලංඝනය වුණොත් උන්වහන්සේගේ පැවිද්ද එතනින් ආපහු අහෝසි වෙනවා. ඉතින් නැවත ආපහු සිල් සමාදන් වෙන්න ඕනේ. ඉතින් මේ වාගේ මේ ඊතා කුඩා වරද ඒ වගේ දකින්න කියලා කියන මහ වරදක් වගේ. ඒ මහවරදකට යම්සේ බය වෙනවද ඒ වගේම චූටි වරදටත් බය වෙන්න කියලා කියනවා. එතකොට ගිහි අය සම්බන්ධයෙන් කතා කරනකොට ගිහි පාර්ශ්ව සාමාන්‍ය ගිහි පරාජිකාවටපත් වුණා කියලා කියන්නේ ආනන්තරීය කර්මයක් සිද්ධ වුණොත් ඒක ගිහි පරාජිකාවටපත් වීමක් කියන හැටික සඳහන් කරනවා. මොකද බේරෙන්න ක්‍රමයක් නැහැනේ. දැන් අපි අතින් ඕන තරම් වැරදි වෙනවන්නේ. ප්‍රාණඝාත ආදී අකුසල් වන තරම් මිනිස්සු අතින් සිද්ධ වෙනවා. ඒවා අනිවාර්යයෙන්ම නිරේ ගිහිලා දුක් විඳින්න සිද්ධ වෙන අකුසල් බවට තීරණය වෙනවා. නමුත් වැඩියෙන් කරගත්ත කුසල ධර්මයෙන් තියෙනකොට බොහෝ වෙලාට ඊළඟ සිත වැඩියෙන් ජීවිතේ ප්‍රගුණ කරපු දෙයක් එක්ක පහළ වෙනවා කියලානේ කියන්නේ අවසන් සිත. ඊළඟට ප්‍රතිසන්දි සිතටත් ඒකම බලපානවා ප්‍රතිසන්දි සිත. ඉතින් ඒ නිසා අර නිරයේ ගිහිල්ලා දුක් විඳින්න තියෙන අකුසල් එහෙම්මම තියෙනකොට අවසන් මොහොතේ එළඹුණ කුසල චෛතසිකයත් එක්ක නැවත යහපත් තැනක උපදිනවා. ඔබත් මමත් අපි හැමෝමත් අද මෙතන ඉන්නේ ඒකින්ද. නැතුව පෙර සංසාරේ අපි පව් කෙරුවේ නැතුව නෙමෙයිනේ. අපි කරාපු නිමක් නැති අකුසල් තියෙනවා. මේ වෙනකොටත් මේ ජීවිතේ කරපුවා නෙමෙයි පෙර ජීවිතවල කරපු පව් තියෙනවා අපිට අපායට යන්න. අනිවාර්යෙන් අනාගතයේ ඒ පව් වලට දඬුවම් විඳින්නම වෙනවා මේ පෙර ජීවිතවල කරපුවා. ඒ කියන්නේ සතුටු වෙන්න විදිහක් නෑ මේ ජීවිතේ. මොකද අනිවාර්යෙන් අනාගතයේ මහා දුක්ඛන්දරාවකට අපි මේ වෙනකොටත් දඬුවම් ලැබලා ඉන්නේ. දැන් විඳින්නයි තියෙන්නේ, නියම කරලා තියෙන්නේ. අහවල් අපායේ මෙච්චර කාලයක්, තිරිසන් ලෝකේ මෙච්චර කාලයක් නියම වෙලා ඉන්නේ. නමුත් ඒක විපාක දෙන්න හැටියක් නෑ. මේ වෙනම කුසල කර්මයක් හරහට හිතලා මනුස්ස ජීවිතයක් දුන්න නිසා අරක පොඩ්ඩක් පහු වෙලා තියෙන්නේ. මේ ජීවිතේ ඉවර වෙනකොට ආපහු කොහෙන් කැරකිලා එයිද කියලා දන්නේ නැති නිසානේ මේ ජීවිතෙත් වහවහ කුසල් කරන්න කියන්නේ. කුසල ශක්තිය බලවත් වුණොත් ඊළඟටත් ආයසුගතියක යන්න පුළුවන්. හැබැයි ඉතින් අර අකුසල් ටික පස්සෙන් මේනවා. කවදා හරි සෝවාන් වෙන්න වාසනාව ලබාගත්ත දවසට විතරක් නිරයට අරන් යන කුසල් වලට අපිව නිරයට අරන් යන්න බැරුව යනවා. ඒත් නිවන් දකින්නතුරු මේ ජීවිතේ නිරයට නොගියත් මනුස්ස ජීවිතේ විපාක දෙන ප්‍රමාණය විපාක දෙනවා. කර්මය කියලා කියන්නේ එහෙම දෙයක්. ඉතින් එතකොට ආනන්තරීය කර්මයක් බැරි වෙලාවත් කරගෙන තිබුණොත් මේ ජීවිතේ තවත් බොහෝ කුසල් කොතරම් කරගෙන තිබුණත් S2 පිය වෙනවත් එක්කම අතරක් නෑ, අවීචයට යනවා. න අන්තරීයයි, අතරක් නෑ. අනිවාර්යෙන් මරණයත් සමගම අවීචිය උපදිනවා කියන කාරණාව ඊ සඳහන් කරන්නේ. ඒකයි සඳහන් කළේ ගිහි පරාජිකාවේක කියලා. එතකොට එහෙම අකුසල් කීයක් තියෙනවද? පහක් තියෙනවා. මනුස්ස ලෝකේ අපි කරගන්න දරුණු ගණී අකුසල් හයක් තියෙනවා. එකක් පහක් ආනන්තරීය කර්ම, අනික තමයි මිත්‍යා දෘෂ්ටිය. ආනන්තරීය කර්මයටත් වඩා හුඟක් උඩින් පින්නතෙන තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටි කර්මය ඊටත් උඩින් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ ගිහි පාර්ශවයටත් සඳහන් කළා තමන් අතින් සිද්ධ වෙන පොඩි පොඩි වැරදි. ඔය දුර්භාෂිත දැන් වැරදි ප්‍රකාශය කෙනෙකුට පරුස වචනයෙන් වන්න පුළුවන්. මේ වාගේ සුළු දෙයක් පවා, සුළු නැහැ. නමුත් කර්මපත වෙලා නැහැ නේවා. නමුත් ඒ වාගේ දෙයක් පවා ආනන්තරීය කර්මයක් හා සමානව දකින්න කියලා කියන්නේ. ඒ චූටි දෙයත් ආනන්තරීය කර්මයක් වගේ දකිනකොට අපි පුංචි වරදටත් බය වෙනවනේ. ආන් ඒකයි මතක් කළේ අර පරමාණු සංඛ්‍යාත පොඩි වරදටත් බිය විය යුතුයි කියලා. වජ්‍ය දස්සිනං වරද දකිනවා නම් ඒ පුංචි කාරණාවත් වරදක් හැටියටම දකින්න. ඊළඟට සඳහන් කළා සමහර වෙලාවට අපි අකුසල කර්ම රැස් කරනකොට බොහෝ දෙනා අපිට උපකාර කරන්න ඉන්නවා. වැරදි කරන්න උපකාර කරන්න අය ඉන්නවනේ. යහපතට උපකාර කරන්න අය තමයි අඩු. වරදට ඕන තරම් එකතු වෙනවා. අපේ හිතත් වරදට බර වැඩිනේ. මේ යහපතට යනවා කියන එක උඩුගම් බලා පීනීමක් හා සමානයි. ඒක කරන්න අමාරුයි. අනික හිතන්නකෝ කෙනෙක් සත්පුරුෂයෙක් ඇසුරු කරලා බොහෝ කාලයක් හොඳට කටයුතු කළා. හැබැයි සත්පුරුෂයන්ගෙන් යම් දවසක මිදුනොත් නැවත වහාම අසත්පුරුෂ ආශ්‍රයෙන් නරකට යනවා මිසක් හොඳට යන්නේ නෑනේ. එතකොට අපි මතක් කළා උඩුගම් බලා පීනීමක් වගේ කියලා. පීනලා පැය ගාණක් පීනලා සමහරට ගිහිල්ලා තියෙන බඹ ගාණයි. හැබැයි අතපයින් වීරිය කරන එක නතර කරපු ගමන් තප්පර ගානින් ආපහු හිටපු තැනට පල්ලෙහැට ගිහිල්ලා ඉවරයි. ඊටන් ඒකයි හැම වෙලාවෙම සත්පුරුෂයන්ගේ ඇසුර හැමදාම අපිට ප්‍රයෝජනවත්. ඊළඟට සඳහන් කළා නිග්ගයිහ වාදී කියනකොට මේ සද්දි විහාරිකයන්ගෙන් වෙන ලාභ සහ අලාභ. දැන් මෙහෙම හිතනවනේ. නිතරම සද්දි විහාරිකයෝ කියලා කියන්නේ ළඟ ඉන්න අය, සමග ඉන්න අය, එක ආරාමයක ඉන්නකොට එකට ඉන්න අය සද්දි විහාරික කියලා කියන්නේ. සමහර ආචාර්යවරයෙක් ශිෂ්‍යයාගේ වරද දැක ශිෂ්‍යයාට වරදින් චෝදනා නොකරනවා නම් එවන් අය මේ බුද්ධ ශාසනයට කැලි කසල දමන අය කියලා කියන්නේ. ශාසනය හරි පිරිසිදුයි. අර පහාරාද සූත්‍රය හරි ලස්සනට ඔක පැහැදිලි කරනවා. පහාරාද අසුරයා භාග්‍යතුන් වහන්සේට ළඟට ඇවිල්ලා සාගරයේ ಗುಣ ගණනාවක් විස්තර කරනවා. අසුරයෝ සාගරේ ඉන්නේ. ඒතකොට සාගරයේ තියෙන ಗುಣ බුදුරජාණන් වහන්සේත් එක මතක් කරනවා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සාසනයේ තියෙන ගුණ ඒ වගේම උපමා කරලා දේශනා කරනවා. අසුරයා එක තැනක දේශනා කරනවා ස්වාමීනි මේ සාගරේ කැලි කසල මුකුත් නැහැ. සාගරේ ඊටාම පිරිසිදුයි. ගැඹුරු නදී ජලයේ ඉඳලා වෙරළ දක්වාම සාගරේ පිරිසිදුයි කැලි කසල නැහැ. ඉතින් පින්නතිය අපි දන්නවනේ මහ ලොකු මාළුවෙක් මහ මුහුදේ මැරුණත් එහෙම නැත්නම් මුහුද මැද්දේ මිනිහෙකුගේ මලකුණක් තිබුණත් ඉතින් තියාගන්නේ නැන්නේ ගසාගෙන ගෙනල්ලා ඔක්කොම වෙරළෙන් ගොඩටම විසි කරලා දානවා. රැල්ලෙන් ගෙනල්ලා ගොඩටම විසි කරලා දාලා රැල්ල ආපහු යන්න යනවා. එඳම කුණු තියාගන්නේ නැහැ සාසනේ. සාගරේ. ඒ වගේ තමයි කියලා දේශනා කළා. මේ සාසනෙත් ඒ වගේම තමයි කියලා. මේ සාසනේ ඇතුළේ කුණු නැහැ. මේ සාසනේ හරි නිර්මලයි. දැන් සමහරලාට සමාජයේ කතා කරනවා නෙමෙයි දුස්සීල භික්ෂූන් වහන්සේලා කියලා. දුස්සීල හාමුදුරුවෝ. එහෙම જાතියක් බුද්ධ ධර්මයේ එහෙම જાතියක් නෑ මේ මම මේ සාගරේ පිරිසිදු බව කියන්නේ හැදී සාසනේ පිරිසිදු බව. එහෙම જાතියක් බුද්ධ ධර්මයේ නෑ. දුස්සීල භික්ෂූන් කියලා જાතියක් නෑ. අපි එහෙම වචනයක් කියනවා කාටද මේ දුස්සීල කියලා කියන්නේ? මුලින්ම මතක් කළානේ පරාජිකා හතරක්. යම් කෙනෙක් පරාජිකාවන්ගෙන් එකකට ලක් වෙලා නම් ඒ තමයි දුස්සීල භික්ෂුව. පරාජිකා වෙච්ච කෙනා තමයි දුස්සීල. එතකොට දැන් මම මතක් කළා පරාජිකා වෙච්ච ගමන් මොකද වෙන්නේ? මහානකම නැතුව යනවා. පරාජිකා වෙච්ච ගමන් මහානකම නැතුව යනවනේ. එතකොට මහානකම නැති වුණා නම් ඒ භික්ෂුවක්ද? දැන් දුස්සීල භික්ෂුව කියන්න බෑනේ. ඒකට මහානකම නැති වෙච්ච ගමන් ඒ කියන්නේ භික්ෂුත්වෙන්නේ නැති උනේ සිවුරු පොරවගත්ත කෙනෙක් ඉන්නවා. නමුත් ඒ හාමුදුරු කෙනෙක් නෙමෙයි. එතකොට දැන් ශාසනයට දයිති. ආන් ඒකයි කිව්වේ දුස්සීල භික්ෂූන් කියලා જાතියක් ශාසනේ නැහැ කියලා. එතකොට තව පොඩි පොඩි වැරදි ඕන තරම් තියෙනවනේ. සමහර වෙලාවට ඔය අල්ලාප සල්ලාප කියනෙව්වා ඔය සම්පප්‍රලාප කේන්ති ගිහිල්ලා පරුස වචනෙන් බණිනේවා ඔය වගේ දේවල් ඕන තරම් තියෙනවා. එවන් භික්ෂූන් වහන්සේලාට සඳහන් කළේ දුස්සීල සංඝයා කියලා නෙමෙයි ලැජ්ජ නැති සංඝයා කියලා. එහෙමයි ශාසනය හඳුන්වලා තින්නේ. දුස්සීල නම් ශාසනේ නෑ. එතකොට එහෙනම් කැලි කසල ශාසනේ නෑ. වරද කරන අය ශාසනෙන් එළියට ගිහිල්ලා සමහරට ඒගොල්ලෝ දන්නේත් නෑ අපි විසියලා ඉවරයි කියලා. ආන් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ පෙන්වන මේ ශාසනෙත් ඊටාම නිර්මලයි. නමුත් යම් ආචාර්යවරයෙක් තමන්ගේ ශිෂ්‍යයා වරද කරනවා දැක ඒ ශිෂ්‍යයා හික්මවන්නේ නැත්තම් චෝදනා කරලා ඒ ආචාර්යවරයා මේ ශාසනයේ කැලිකසල දාන කෙනෙක්. මොකද සමහරලාට චෝදනා කරන්නේ නැහැ කියලා ධර්මයේ සඳහන් කරනවා මෙහෙම. ඒ ආචාර්යවරයාට ඒ ශිෂ්‍යයාගෙන් හුඟක් උදව් තියෙනවා. උදේ පාන්දරම අවදි වෙනවා. අවදි වෙලා දැහැටි දඬු ආඩිය පිළියෙල කරලා තියෙනවා. දානේ වන්දන තැන් සකස් කරලා තියෙනවා. පැම් පෙරලා ගෙනල්ලා තියලා තියෙනවා. මලු පෙත් මං ඇමදලා තියෙනවා. මේ සියලුම දේවල් ඒ ශිෂ්‍ය භික්ෂුව කරනවා. ඒ කරනවා වුණාට මේ ශාසනය තුල ආරක්ෂා කරගත යුතු නියම විනය නීති රීති වලට ගරු කරන්නේ නැතුව ඔහුට ඕන හැටියට ශාසනය තුල වැඩ කරන්න හදනවා. නමුත් හාමුදුරුවෝ ගුරුවරයා ඒවා දන්නවා. නමුත් අර තියෙන බාහිර ප්‍රයෝජන නිසා මෙයා දාලා ගියොත් මට මේ ලාභ ටික ලැබෙන්නේ නැහැ. කවුද මේවා කරලා දෙන්නේ? ඒ හින්දා ඉවසගෙන නිශ්ශබ්දව ඉන්නවා නම් ඒක වරදක් කියලා දේශනා කරනවා. ආන් ඒක හින්දා දේශනා කරනවා භාග්‍යතුන් වහන්සේ නිග්‍රහ කළ යුත්තාට නිග්‍රහ කළ යුතුමයි මේ ශාසනය. ඊළඟට දේශනා කළා බැහැර කළ යුත්තා බැහැර කළ යුතුමයි. දඬුවම් කළ යුත්තාට දඬුවම් කළ යුතුමයි. තමන්ගේ ලාභ ලෝභ බලාගෙන තියාගන්න එපා. එතකොට සමහර දායක කාරකාදීනුත් ඉන්නවා විහාරස්ථාන වලට ආපුවම නොයෙක් නොගැලපෙන වැඩ කරනවා. සමහරලාට නුසුදුසු තැනක වාඩි වෙනවා ගිහිල්ලා. භික්ෂූන්ට පනවලා තියෙන අසුන් වල වාඩි වෙනවා. සමහරලාට බුදුගේ ඇතුළටත් පාවහන් දාගෙන යනවා. බුදුරජාණන් වහන්සේට පිටුපාලා සමහර ඡායාරූප ගන්නවා. ඉතින් ඒ වගේ හරි අඥාන වැඩ අපි කරනවා. සංසාරෙත් භාග්‍යතුන් වහන්සේට පිටුපාපු නිසාම තමයි අදටත් අපිට මෙහෙම වෙලා තියෙන්නේ. ඉතින් මේ ජීවිතෙත් පිටුපාලා ඒ දේවල් කරන්න ගියහම මේක මොකද්ද කියන කාරණාව තේරෙන්න තරම්වත් ප්‍රඥාව නැති අය ඕන තරම් විහාරස්ථාන වලට එනවා. නමුත් එහෙම අය දැක්කහම දැක්ක ගමන් ඒ වරදට චෝදනා කරන්න කියලා කියන්නේ. සමහරට ඒ දායකයා විහාරස්ථානයේ ගොඩක් උදව් කරනවා. දානේ මානේ ගෙනල්ලා දෙනවා. වතුර බිල ලයිට් බිල ගෙවනවා. භික්ෂූන් වහන්සේලාගේ අනික් අවශ්‍ය සඳහා බොහෝම වියදම් කරනවා. මොනවා හරි චෝදනාවක් කළොත් ඒ දේවල් නොකරයි කියලා හිතලා ඒ අයට කතා නොකර ඉන්න එපා කියලා කියනවා. වරද දැකපු තැන එයාගේ ප්‍රයෝජනින් වැඩක් නැහැ. ඔහුට ප්‍රයෝජනයක් වීම සඳහා කතා කරන්න. ඒ කතා නොකිරීම තුල දැන් ඔහුට පාඩුවක් නෙවෙන්නේ. ඇයි වරද ගැන ඔහුට තේරෙන්නේ නැහැ. වරද දන්න කෙනා වරද කියලා දෙන්නේ නැහැ. එතකොට මේ දායකයාට ලොකු පාඩුවක්. මොකද අකුසල් ගොඩක් රැස් කරගන්නවා. ආන් එහෙම කරුණු පැහැදිලි කරලා දෙන්න කියලා සඳහන් කරනවා. යම් කෙනෙකුට ආන් එහෙම වරද දැකපු තැන වරදට චෝදනා කරන කෙනෙක් ඇසුරු කරන්න ලැබෙනවා නම් ඒක ඔහු ජීවිතේ ලබන ලොකු ලාභයක්. ප්‍රශංසා කරන අයට වඩා වරද කියලා දෙන අය ඇසුරු කරන එක හරි වටිනවා. මොකද Tamanට ලොකු ලාභයක්. එවන් අය ඇසුරු කරන්න ලැබෙනවා නම් යම් කෙනෙකුට ආන් ඒ පුද්ගලයා මෙලවත් දිනනවා පරලොවත් දිනනවා. ආන් එහෙම වරද දැකපු තැන පැකිලෙන්නේ නැතුව වරද පෙන්නන කෙනා හැබෑම කල්යාණ මිත්‍රයෙක්. අපි ගැන යම් කෙනෙක් හොයලා බලනවා නම් අපිට වැරදි කරන්න තියෙන අවස්ථා අඩු වෙනවනේ කෙනෙක් හොයනකොට. එතකොට ඒ හොයන කෙනා පිළිබඳව අමනාප වෙන්න එපා කියලා කියන ආන් එයා හොයන නිසා මට වැරදි කරන්න තියෙන අවකාශය අඩුයි. එහෙම අය හැබෑවටම කල්යාණ මිත්‍රයෝසේ දකින්න කියලා කියන්නේ. හැබැයි ඥානයක් තියෙන්න ඕනේ එහෙම අය කල්යාණ මිත්‍රයෝ හැටියට දකින්න. එහෙම කෙනාට මෙලොවයි පරලොවයි දෙකම දිනන්න පුළුවන්. එනම් සාරිපුත්තයන් වහන්සේ රාද භික්ෂූන් වහන්සේට කරපු අනුකම්පාව නිසා රාද සංසාරයෙන් එතරම් ගියා. සාරිපුත්තයන් වහන්සේ අවවාද දෙන්න දක්ෂයි. රාදවවාද පිළිගන්න දක්ෂයි. එනම් එවන් සුදුස්සෙක් ඇසුරු කළා තමන්ට නියම ලාභයක් ලැබුණා. අපි හැමෝටමත් සුදුස්සෙකුගේ ඇසුර එහෙමයි කියන කාරණාව දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ අවවාද කරනවා හැම තැනම පඬිතෙක්ම ඇසුරු කරන්න. සත්පුරුෂයෙක්ම ඇසුරු කරන්න. හැම වෙලාවෙම තමන්ට වඩා උසස් කෙනෙක් ඇසුරු කරන්න. එහෙම කෙනෙක් නොලැබුණොත් තමන් හා සමාන ගුණ තියෙන කෙනෙක් ඇසුරු කරන්න. තමන්ට වඩා අඩු ගුණ තියෙන කෙනෙක් නම් කවදාවත් ඇසුරු කරන්න එපා. තමන් හා සමාන කෙනෙක්වත් නැත්නම් එකලාව තනියම හුදකලාවී ජීවත් වෙන්න කියලා දේශනා කරන්නේ. මොකද පහත් කෙනෙක් ඇසුරු කළොත් හුඟක් දුරට වෙන්නේ උසස් කෙනා පහත් වෙනවා මිස පහත් කෙනා උසස් වෙනවා නම් කමක් නැහැ. වෙන්නේ හුඟක් උසස් කෙනා පහත් වෙන එක. ඒකයි සඳහන් කළේ තමන් හා සමාන කෙනෙක් නැත්නම් හුදකලාවී තනියම කටයුතු කරන්න කියලා. මහා මංගල සූත්‍ර දේශනාවේ මුලින්ම සඳහන් කළේ අසේවනාච බාලාණන් කියලා. බාලයන්ගෙන් අයින් වෙන්න. දෙවණියට තමයි දේශනා කළේ පඬිතයන් ඇසුරු කරන්න කියලා. බාලයා ඒ තරම්ම මේ සංසාර ගමනේ අපට හානි කරයි. එහෙමනම් ධර්ම දේශනාවට තියෙන කාලය නිමා වෙලා නිසා සත්පුරුෂයෝ ඇසුරු කරමින් සත්පුරුෂයෝ සොයා ගනිමින් සත්පුරුෂයන්ගේ අවවාදයට කීකරු වෙලා කටයුතු කරන කෙනා ලබාගත් ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයේ හැබෑම සාධාරණයක් කරගන්න දන්න දක්ෂ කෙනෙක් බවට පත් වෙනවා. ඔබත් උත්සාහ කරන්න සත්පුරුෂයන්ගේ මාර්ගයෙන් මෙලොව පරලොව දිනන කෙනෙක් බවට පත් වෙන්න. පින්නතුනි අද ධර්මදේශනාවේ දායකත්වයේ දරනු ලබනවා කොළඹ දෙකෙහි පදිංචි සමන්ත හෙට්ටිආරච්චි මහත්මයා සහ නිලානි රුවණිකා මහත්මිය විසින් උතුම් අරමුණු හැටියට සිහිපත් කරනවා. සමන්ත හෙට්ටිආරච්චි මහත්මයාගේ දෙමව්පියන් දෙපළ ඩේවිඩ් හෙට්ටිආරච්චි පියාණන් සහ ඇසිලින් නෝනා මෑණියන්ටත් නිලානි රුවණිකාගේ මෑණියන් වන ඩෝනි රෙබේකා මෑණියන්ට පින් අනුමෝදන් කිරීමත් සංසාරගත මියගිය දෙපාර්ශ්වයේම සියලුම ඥාතීන්ට පුණ්‍ය අනුමෝදනා කිරීමත් මේ උතුම් පින්කමේ ප්‍රධාන බලාපොරොත්තුව වෙන අතර සෙත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් ඇතුළු සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කිරීමත් සමන්ත සහ රුවණිකාගේ දියණිය වන ඕෂදී චමල් ශා දියණියගේ සාංශාරික කර්ම දෝෂයක් වෙත්නම් ඒ සියලු කර්ම දෝෂයන් අපල උපද්‍රවයන් තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් දුර වේවා. දියණියගේ අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘ අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම ස්වාමින් වහන්සේ ඇතුළු දේශකයන්න් වහන්සේටත් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. දරණාගම කුසල ධම්ම නායක මාහිමිපාණන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයේ සියලු දෙනා වහන්සේලාටම දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්වත් පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රි ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. ඊටම ඉක්මන් භවයක සැප සහිත ප්‍රතිපදාවෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.